Malithi's Colorful Wonders YouTube channel එකට මුහුණු පුතට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. මෙන්න මේ විදිහට සිත්තමක් කරන්නේ කොහොමද කියලා බලන්න. සිත්තමක කතාවේ 19 වෙනි දිගෑරීමත් එක්ක. මම අද පෙන්නන රින්ග් පෝ එකට රින්ග් පෝ කියන්නේ තරල කලාවේ තවත් අලුත් ක්‍රමයක් තවත් එක් ක්‍රමයක් ඒකට අවශ්‍ය පාට දිය කරගෙන තියෙන විදිය තමයි මම ඔයාලට පෙන්නන්නේ මම මේ දිය කරගෙන තියෙන පාටවල ඝනකම ඔයගලන්ට පේනවා ඩච් පෝ එකකට වැඩිය වැඩි ඝනකමක් තියෙනවා ඒ කියන්නේ එක සැරේ දිය වෙලා යන්නේ පොඩි බම්ප් එකක් හිටලා තමයි එක තලයකට එන්නේ ඉතින් ඔය ඝනකම තියෙන්න ඕනේ රින්ග් පෝ එකක් කරනකොට දැන් මෙතනදී ඔයගලන්ට හොඳට පේනවා ඒ කණකම තියෙන්න ඕනේ මොකද මේකේදී ඔයාලට තේරෙයි මේක අර තරඩ තරල වෙන් වෙලා තියෙනවා හොඳට කණකම තියෙනවා නං ඉතින් ඒ වගේම මම මේ කැන්වස් එක ටේප් කරගෙන තියෙනවා දෙපැත්තෙන් ඒක ඔයගොල්ලෝ දන්නවා කරන විදිය ඒ වගේම මම ග්ලව්ස් දෙකක් පාවිච්චි කරනවාද මොකද මම ග්ලව්ස් දෙක පාවිච්චි කරන්නේ මම මේත් එක්කම කරලා තියෙනවා තව මේ කරපු කැන්වස් එක රෙසින් කරලා තියෙනවා. ඉතින් එතකොට මම ග්ලව්ස් පාවිච්චි කළා. අමතක වෙලා මම ග්ලව්ස් නැතුව මේවා කරාම ඒක හරි අමාරුයි අයින් කරගන්න. ඉතින් මම හිතුවා පාට කරනකොටත් ග්ලව්ස් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම පාට එකතු කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. දැන් මේක කරන්නේ කොහොමද කියලා. මම අද ටීම් එක හැටියට ගත්තේ රින්ග් පෝ එක ඇත්තටම ට්‍රී රින්ග් පෝ එකක් කරන්න ට්‍රී රින්ග් පෝ තුනක් කරන්න හදන්නේ මම නමුත් මම මේක මේ වොයිස් ඕව එකක් කරන ඉඳ මම දන්නවා දැන් මට ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය මොකක්ද කියලා ඒක හරියට උනේ නැහැ හැබැයි ලස්සනට ආවා ඉතින් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මට වෙච්ච අඩුපාඩු ටිකත් එක්ක ඕගොල්ලෝ අඩුපාඩු හදාගෙන කරන්නේ කොහොමද කියලා ඔයාලට පේනවා දැන් පාට ඝනකම තියෙනකොට පාට එක එක තලවලට හිටිනවා නමුත් එකට මිශ්‍ර වෙන්නේ නැහැ. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේකෙදි පාවිච්චි කළේ ට්‍රාන්ස්පේරන්ට් කලර්ස්, ඔපෙක් කලර්ස් කලවමට මාරුවෙන් මාරුවට. ඒ වගේම දැම්මේ ඉස්සෙල්ලා දැම්මේ මෙටලික් කලර් එකක්. ඇත්තට මම මේ මෙටලික් කලර් එක මිශ්‍ර කරනකොට වතුර පාවිච්චි කළේම නැහැ. දැන් ඔයගොල්ලන්ට පෙනෙන්නේ මම වේගයෙන් මේ ටික කරලා පෙන්නනවා. මොකද වීඩියෝ එක එඩිට් කරගෙන කොට කාලය අවශ්‍ය නිසා. ඉතින් දැන් ওই විදිහට එක දාගත්ත පාට මම හතරක් හදාගත්තා. දැන් මේ මම ඔයාලට මෙතන කියන්නේ මේ දැන් මම මෙතන කරපු තව වැරද්දක්. මේක මම පේපර් කප් එකකට හදාගත්තා නම් මට කප් එක පොඩ්ඩක් නමලා අර කටහරයෙන් චුට්ටක් නමලා හීනි කරගන්න පුළුවන්. දැන් මට මේක එහෙම කරන්න බෑ. ඔයාලට තේරෙයි මම මේක වක් කරනකොට ටිකක් අර ලොකු ඝනකම වැක් කියන්නේ ගොඩක් එකට වැක් කරනවා. දැන් මේක ගොඩක් හිමින් වැක් කරන චූටියට වැක් කරන්න තිබුණා නම්, කියන්නේ මේක කට පොඩි තැනකින් එන්න තිබුණා නම් මේක මීට වැඩිය සාර්ථකයි. ඒක තමයි මම කරපු තව එක වැරැද්දක්. අනිත් එක තමයි මට මේක කරනකොට තේරෙනවා ටිකක් දුර යනකොට මම ඒක වෙනස් කරනවා. මේ බරට කැන්වස් එක අනිත් කප්ස් වල බරට කැන්වස් එක පාත් වෙනවා. එතකොට ඒ පැත්තට තින්ත ටික බේරෙන්න උත්සාහ කරනවා. ඉතින් මම මට ඕනේ උනේ ඇත්තටම මේ පළවෙනි එක කෙලවරටම ගන්න. අයිනටම ටේප් එක කෙලවරටම ගන්න. ඉතින් ඊට පස්සේ මම ඒ ටික අයින් කළා. දැන් ඔයාලට පේනවා මම ආයෙ කරනවා. ඒ කරනකොට මම අර එක පාටක් එක පැත්තකටම වෙන එක නවත්තන්න පොඩ්ඩක් පැත්ත මාරු කරලත් කරනවා. ඉතින් ওই විදියට මම මේක දැන් ඇත්තටම කරන සාමාන්‍ය වේගෙන් මේ දාලා තියෙන්නේ. මේ වේගෙන් තමයි මම මේක කළේ. ඊළඟ ඒවා ටික මම ඇත්තටම වේගය ගොඩක් වැඩි කරලා දාලා තියෙන්නේ මොකද වීඩියෝ එඩිට් කරනකොට කාලය බේර ගන්න ඕන නිසා. ඉතින් ওই විදිහට මම ඊළඟ තුනත් එකතු කරන ඕගලන්ට බලා ගන්න පුළුවන්. Thank you.
ඔය විදියට ඉවර කරගෙන මේකට මම සිලිකන් ඔයිල් දැම්මේ නැති වුණත් බ්ලෝ ටෝච් එක අල්ලනවා එයා බබල්ස් ටික අයින් කරගන්න නිසා. මං හදන්න උත්සාහ කළේ මෙන්න මේ විදියෙ ට්‍රී රින්ග්ස් හතරක් තව චුට්ටක් ඇදිලා නවතින විදියට. දැන් ඔයගලන්ට පේනවා මෙතන රින්ග්ස් හතර ඇදිලා තියෙනවා. හැබැයි මේක ඇදෙන්න ගත්තාම, ඒ කියන්නේ ටිල්ට් කරනකොට මීට වැඩිය ගොඩක් ඇදුනා. මම ගත්ත කැන්වස් එකේ පළල ප්‍රමාණය වැඩි නිසා. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ ඇත්තටම සාමාන්‍ය වේගෙ. මේක මං කරපු වේගය. කියන්නේ පාට කනකම වැඩි හින්දා ওই තරම් හිමින් තමයි පාට ටික වැක්කිරෙන්නේ. හැබැයි අනිත් ඒවා ඊළඟට පෙන්නන ඒවා ඔක්කොම වේගෙන් කරන්නේ. ඉතින් මේම දැන් ඇදෙනකොට ඔයගලන්ට පේනවා අර මැද රින් එක ගැලවිලා ඇදිලා යනවා. දැන් මේක ඔය හරියෙන් හරි නවත්ත ගන්න තිබුණා නම් මට මේක මෙච්චර ඇදෙන්නේ නැහැ. ඉතින් මගේ බලාපොරොත්තු වුණේ එහෙම නවත්තන්න. නමුත් කැන්වස් එක ලොකුන් හින්දා කරන්න බැරි වුණා. හැබැයි ඔයගලන්ට මම මේක පෙන්නන්නේ මේක අත්දැකීමක් කරගෙන ඔයාලත් කරනකොට ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් කොයි විදිහේ කැන්වස් එකක්ද මේකට පාවිච්චි කරන්න හොඳ කියලා. ඉතින් ওই විදිහට මම දෙපැත්තෙන් හැම පැත්තටම පාට එකතු කරගත්තා. මම අනිත් එක වැදගත්ම දේ තමන් පාට මිශ්‍ර කරනකොට ඒ ගැළපෙන පාට ටික පොඩ්ඩක් තව වැඩිපුර තියාගන්න ඕනේ මේ වගේ අවස්ථාවලට පාවිච්චි කරන්න. ඉතින් මම මේක පෙන්නුවේ මට වෙච්චි වැරද්ද. නමුත් ඒ වැරද්ද මම ආය දෙපැත්තට හොඳට ටිල්ට් කරලා ඒක ලස්සනට හැඩයකට හදාගත්තා. මැදාර රින් එක හිටින්න තිබ්බනම් නිකන් ගස් ස්වරූපයක ලී ස්වරූපයක හැඩේ එන්න තිබුණා. කපපු ලී ස්වරූපයක හැඩේ එන්න තිබුණා. ඒක තමයි මට ලැබුණ හැඩය. ඉතින් මෙන්න මේ වගේ ලස්සන හැඩයක් ලැබුණා මට. මං එජස් වලට එහෙම හරිම ආසයි. ඒක හිතපු විදිහට නැවුණත් මං ගොඩක් කැමතියි මේ ලැබුණ හැඩයට. ඉතින් ඒත් එක්ක මම ඔයගලන්ට පෙන්නනවා මේක කරන තැන අනිත් පැත්තෙන් මගේ තියෙන්නේ මම කරපු ඩච් බෝ එක, මගේ පළවෙනි රෙසින් අත්දැකීම. මම මේක රෙසින් කරනවා, රෙසින් ටොප් එකක් දානවා මේකට. මේක දැන් වේලෙන්න ඕනේ. ඇත්තටම ඒක නම් හරිම ලස්සන අත්දැකීමක්. මොකද පාට ටික පුදුම ලස්සනට මේ ඔයගලන්ට පේනවා. මට මේක පෙන්වන්න බෑ, හෙව නැලි වැටෙන නිසා. හරියට හරිම ලස්සනට පාට ටික එනවා මේකට. මම දැන් මේ අද කරපු ඒවටත් ඔය දෙයම කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you.
ඉතින් මං ගත්ත පාට තව එකතු වුණ හින්ද ඉතිරි වෙලා තිබුණ හින්දා මං ඒ වෙලේම තවත් රින්පෝ දෙකක් කළා. ඇත්තටම මේ දෙක මං අරතරම් ලොකු ඩීටේල්ස් ඔගලන්ට පෙන්නන්නේ නැහැ. නිකන් ඔගොල්ලෝ දන්නවා දැන් කරන විදිය. ඉතින් ওই විදියට කරලා ඒකේ මම වෙනස් විදියකට ටිල්ට් කළේ. ඒකත් ඔගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක තව මීට වැඩිය ලස්සනට කරන්න පුළුවන්. මම මේකට මං අතහුරු කරගත්තොත් මේක කරලා අතහුරු කරගත්තොත් ලස්සනට රින්ග්ස් ටික වටේට එන විදියට මේක වෙනවා. මං ගොඩාක් වීඩියෝස් බලනවා මේවා. ඒ බලලා තමයි මම මේක ඉගෙන ගන්නෙ. ඉතින් මේක කරන්න අත හොඳට හුරු වෙන්න ඕනේ. අත කරලා පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම මම අර මුලින්ම කියපු අඩුපාඩුව හදා ගන්නම ඕනේ. මේකට හොඳ පේපර් කප් එකකින් අර කට හොඳට නැමිලා එන විදියට කට පුංචියට එන විදියට හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් දැන් ওই විදියට මම ওই දෙක එකතු කරලා ඊළඟට මම උගලන්ට මේකේ පෙන්නනවා මේ පාට මිශ්‍රණයේ පොඩි වෙනසක්. එතෙන්දී හරි දියර දැන් දෙපැත්තට ගන්න එක වටේට දාන පාට ටික ගොඩාක් දියරට ගන්න ඕන. අර තිබුණ ඝනකමට ගන්න හොඳ නෑ. එතකොට තමයි මේ ඝනකම් පාට ටිකට ලිස්සලා යන්න පහසු වෙන්නේ. ඉතින් ඒ වගේ මම උගලන්ට පෙන්නන්නේ මෙතන අර උපකරණයෙන් කරන්නත් පුළුවන් නැත්නම් අතින් කරන්නත් පුළුවන්. දැන් බලන්න ඔයාලට පේනවා මෙතන ටිල්ට් කරනකොට මේක බොහොම මේක නම් ඇත්තටම මේ වේගෙන් කරපු එකක්. මේක සාමාන්‍ය වේගෙන් උගලන්ට පේනවා මේ සාමාන්‍ය වෙන්න මේ සාමාන්‍ය වේගින් යන එක මේ තියෙන්නේ. මෙතෙන්දී උගලන්ට පේනවා අර පාට ටික බොහොම පහසුවෙන් යනවා යටට දාපු පාටවල තියෙන දියර ගතිය වැඩිකම නිසා. ඉතින් මම ওই විදිහටත් හදාගත්තා. මේ දෙකත් මම රෙසින් කරනවා අරකත් කරනවා. ඉතින් ඇත්තට මේකටත් මම ආසයි මේකේ ආපු මේ රින්ග්ස් ටිකට. ඉතින් පාට ඝනකම හොඳට තියෙනකොට මේ රින්ග්ස් ටික මේ විදිහට හිටිනවා. ඒක අපිට ඕනිම හැඩයකට හදා ගන්න පුළුවන්. දැන් මම කැමති මේකනේ අර කපපු ගහක කොටසක් වගේ හිටින විදියට තමයි මම මේක හිතලා තමයි මම මේක මෙහෙම තියාගත්තේ. ඔයාලට ඕනම් මේක රවුම විදිහටම නවත්ත ගන්න පුළුවන් වටේට මොනා හරි පාටක් පාවිච්චි කරලා ගොඩක් ටිල්ට් කරන්නේ නැතුව. ඉතින් ওই විදියට ඔගලොන්ට කැමති විදියකට මේක අත්හදා බලන්න පුළුවන්. මගේ අඩුපාඩුත් එක්ක මම ඔයගලන්ට මේක පෙන්නුවේ මේක කොහොමද ඕගොල්ලොත් කරලා උත්සාහ කරලා බලන්න අඩුපාඩු නැතුව හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලන්ගේ කැමැත්ත ලයික් එකකින් මට දෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් මට කියන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. දැන් මේ සිත්තමක කතාවේ 19 වෙනි දිගහැරීම ඊළඟට 20 වෙනි දිගහැරීමට ඒකට මම ආයෙම පාට මිශ්‍ර කරගන්න විදිය ගැන පොඩි අදහසක් කියන්නම්. පාට වර්ග ගැන ඉතින් ඒ වගේ වීඩියෝ එකකින් ආයෙත් ඔගලන්ව හමු වෙන බලාපොරොත්තු වෙමි. අදට ඔගලන්ගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. ඔගලන් කාලයට ගොඩාක් ස්තුතියි.